අයිවන් දරුවනේ අපි 2024 විභාගයේද පෙර බහුවර්ණ ප්‍රශ්න 1000ක් කෙටි ක්‍රමය යොදමින් අවබෝධය යුතුව සාකච්ඡා කිරීමේ වැඩපිළිවෙලේ 18 වෙනි වීඩියෝවෙන් මේ හමු වෙන්නේ. අද මෙතෙක් සාකච්ඡා කරමින් ඉඳලා තියෙනවා යාන්ත්‍ර විද්‍යාවේ ඝර්ෂණයේ කොටස් දක්වා. ඉතින් අපි ඊට අමතරව අද බලාපොරොත්තු වෙන්නේ මිනුම එකකේ සාමාන්‍යයෙන් ගැටලු මතුවෙන කොටස් තියෙනවා. සමහර වෙලාවට පාඩම ලේසි පාඩමක් වුණාට අන්න ඒ වගේ ගැටලු මතු වෙන දැන් කිහිපයක් විසඳලා දෙන්න මේ වීඩියෝ එකෙන් ප්‍රශ්න 10ක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි මේකෙන් පසුව නැවතත් යාන්ත්‍ර විද්‍යාවේ ඉදිරි කොටස් සහ ඉදිරියේදී අපි තාපය සහ දෝලන හතරංග පාඩම් වල බහුවර්ණ ප්‍රශ්න සාකච්ඡාව ඉතාම ළඟදී මෑතකදී පටන් ගන්නවා. ඉතින් අපි අද ප්‍රශ්න ටික බලමු. මේකේ පළවෙනි ප්‍රශ්නය P සමාන x + y + z මගින් වළංගු භෞතික සමීකරණයක් නිරූපණය කරයි. පහදය අතරින් අනෙක් ඒවාට වඩා වෙනස් මානත්තේ මොකද කියලා යහන්. දැන් මේ වළංගු භෞතික සමීකරණයක් නම් මෙයා P සමාන x + y + z මෙයා වළංගු භෞතික සමීකරණයක් නම් මෙන්න මේ එක එක් පදේ මාන සමාන වෙන්න ඕනේ. එහෙනම් P x y z කියලා හතර දෙනාගේ මාන එකිනෙකට සමාන. හරි සරලයි ඒක. දැන් එතන මෙයාගේ x ගේ මාන, يعني මෙයින් එක රාශියක මානමනේ x ගේ මාන කියන්නේ. එතකොට x x ඍණ z කියලා කියන්නේ දැන් අපි උදාහරණයක් මේක ප්‍රවේගය කියලා තමු ප්‍රවේග දෙකක වෙනස. ඒත් ප්‍රවේගය ප්‍රවේග දෙකක එකතු කරාම ඒත් ප්‍රවේගය. එතකොට මෙතනත් වෙන්නේ මේ තියෙන එක රාශියක මානම තමයි. මෙතන අපි මාන වශයෙන් දෙක මෙහෙම අපලා දාන්න පුළුවන්. ලියන බලන් දෙයක් නැහැ නේ මාන. මාන සමානයිනේ. එතකොට ඉතුරු වෙන්නේ තායි එක රාශියක් මේ. මෙතනත් එමය මේ වර්ගයේ දෙකක් අපලා දැම්මාම එක රාශියක් ඉතුරු වෙනවා. හැබැයි මෙතන අර රාශි දෙකේ ගුණිතයදී අනිත් හතරෙම තියෙන්නේ මේන් එක්කෙනෙක් විතරයි. පස්වෙනි උත්තරේ තියෙන්නේ මේ දෙන්නගේ ගුණිතය. ඒත් අනිත් හතර දෙනාට සාපේක්ෂව මෙයාගේ වෙනස් මාන පවතිනවා. දෙවෙනි ප්‍රශ්නයට යමු අපි. ශිෂ්‍යෙන් කීප දෙනෙකු විසින් රේඛීය ගම්මිතාවේ ඒකකලිය ඇති ආකාරය පහර දැක්වේ. දැන් ගම්මිතාවේ ඒකකදී අපි දන්නවා ගම්මිතාව කියන්නේ ස්කන්ධය වාරයක් ප්‍රවේගයේ kgms ඍණ 1. එතන අපි දන්නවා අර මූල ඒකක අතර මූලික ඒකක අතර අපි හිඩසක් තියෙනවනේ මේ ආකාරයෙන් ඒකකලිය යනවා. ඒ නිසා මේ ඒ කියන එක කොහොමත් වරදිනවා දැන්. මෙයා නිවැරදි. ඒක K සහ G කියන්නේ එකට යන එකක් නේ. ඒක G කියන්නේ උපසර්ගයක් නේ මෙතනනේ. ඒතර ඉතර හිඩසක් කියන්නේ නැහැ. නමුත් මේ දෙකේ හිඩසක් කියනවා මේ මූලික ඒකකයේ ස්කන්ධයේ දිග කාලය වශයෙන්. ඒ වගේම මෙතනත් අපිට ඇත්තටම ගැටලුවක් නැහැ. KG මෙයා ලියන්න පුළුවන් MS කියලා. ඒ කියන්නේ මේ MS ඍණ 1 කියන එක මේ විදිහට ලියන්න පුළුවන්. ඔය විදිහට එකක භාවිතා කරන්න පුළුවන්. දැන් අපි හිතමු මේ තොරණය වගේ එකක්. ඔය විදිහට ms වර්ග ඔය විදිහට ලියන්න පුළුවන් ms ඍණ 2 කියන එක. එහෙමත් ලියන්න පුළුවන්. ඊට අමතරව ඉතින් මේ වගේ අපි දැනගන්න ඕනේ මේවායි සාමාන්‍යයෙන් අපි අර ලියනකොට නම් නෙවෙයි ඇත්තටම print කරනකොට එහෙම මේ italic letters අර ඇද කරපු අකුරු bold කරපු අද අකුරු එහෙම පාවිච්චි කරන්නේ නැහැ. සාමාන්‍ය අකුරු තමයි භාවිතා කරන්නේ. ඒතර උත්තරය වෙන්නේ b සහ c නිවැරදි උත්තරේ 5. ඊළඟ එක බලන්න හනුවල වලවැදීමක් නිසා ඇති මූලාංග දෝෂයක් සැද වෙණි කැලිපරකින් ලබා ගන්නා මෙනුමක් සම්බන්ධව පාත කුමන ප්‍රකාශනය වලදී ඉතින් කියලා තියෙන බාහිර හණු මගින් ලබා ගන්නා මෙනුම් වලට ශෝධනය යොදන්න ඕන, අභ්‍යන්තර හණු මගින් ලබා ගන්නා වලට ශෝධනය යොදන්න ඕන, ගැඹුරු වයින කූර මගින් ලබා ගන්නා මෙනුම් වලට ශෝධනය යොදන්න ඕන. අපි බලමු මේක වර්ණී කැලිපරයකින්ම බලමු. අපිට පේනවා විතර වර්ණී කැලිපරයක් තියෙනවා. දැන් මේ වර්ණී කැලිපරේ අපි මේ සජල හණුව මෙහෙට ගත්තොත් එහෙම දැන් බලන්න මේක මම දැන් ආයේ මෙහෙට ගෙනිච්චොත් මේක නම් පොඩි අර සද්දයක් ඇහෙන සඳහන් තියෙන මේ හණු ස්පර්ශ වෙනකොට අර බාහිර හණු දෙක ගිහිල්ලා මේ මෙහෙම ගැටෙනවා එකට බලන්න. දැන් බාහිර හණු දෙක මෙහෙම ගැටෙනවානේ මේ. හැබැයි අභ්‍යන්තර හණු එහෙම නෙවෙයිනේ. අභ්‍යන්තර හණු දෙක කියන්නේ මේක මේ හරහා යන එකක් බලන්න. ඔය විදිහට අර ඒ දෙන්න හරහා යනවා මෙහෙම. ඒ දෙන්න එකට අර ගිහිල්ලා මෙහෙම හමු වෙන දෙන්නෙක් නෙවෙයි. ඒ වගේම තමයි ඔබ එනි කැලිපරයක් හරියට භාවිතා කරලා තියනවනේ දෙකද තියනවනම් මේකේ මෙන්න මේ අභ්‍යන්තර හරු වල මෙතන ධාර ඉතාම සිව්ම ඒවා. අපි මෙහෙම ඇඟිල්ලක් ගාගෙන ගියොත් කපල යන්න පුළුවන්. ඒ වගේ සිව්ම තියෙන. ඒතර ඒ ස්ථාන දෙකේ මල බැඳිලා එහෙම දෝෂයක් ඇතිවීම ගැන කතා කරන්න ඇත්තම දෙයක් නැහැ. ඒ නිසා අපිට දෝෂයක් ගැන කතා කරන්න වෙන්නේ මෙන්න මේකේ. ඒ කියන්නේ බාහිර හරු වල මල බැඳුනාම දැන් මේ වගේ එකක එහෙම මල බැඳිලා තිබුණොත් එහෙම මොකද වෙන්නේ? මල බැඳීමක් තිබුණොත් එහෙම මේක මෙහෙම ගියාම අර ඔන්න අපි පොඩි තීරුවක මල බැඳීමක් තිබුණා නම් එතනින් පස්සේ මොකද ඒ දෙන්න තව සම්බන්ධ වෙන්නේ නැහැ. එතකොට මෙතන තියෙනවා දෝෂයක්. එතන ඔය දෝෂයක් තියෙනකොට අපි මොනවා හරි මේකේ දැන් මේක දෝෂයක් තියෙන විදිහට අපිට අරගෙන පෙන්නන්න බුණා. ඇත්තම දැන් පෙන්නලා තියෙන්නේ දෝෂයක් තියෙන විදිය. හැබැයි මල බැඳුනවා නම් තියෙන්නේ මෙන්න මෙහෙම තත්වයක්. ඒක මම මේ
හදල පෙන්න්නන්නම්. ඔන්න මල බැඳීමක් වගේ ඇතන තොන්න වගේ තත්ත්වයක්ති නෑ හනු ස්පර්ශ කරාට මෙන්න මෙතන ප්‍රධාන පරිමාණය බින්දුවට වඩා වනිය පරිමාණය බින්දුව ොඩක් මේ පැත්තෙන් දකුණු පැත්තෙන් තියෙන. එතකොට මෙන්නමකද එහම දෝෂයක් තියන ඉතිම වනි කැලිපර ඔන්න සැකසුව මේ වනිය කැලිපරේ. දැන්ගතකොට මේකෙන් මිනුමක් ගන්න ගියොත් අපි මෙයාාව මෙහට කෙනල්ලා සිර කරන වස්තුව උදාහරණයක් විදියට අපි වෙන මේ වස්තුව මේක කෙනල්ලා එම සිර කර ඔය විදිය. එතකොට අපි මනින්නේ මේ වස්තුවයි අර සිරකරපු ගොනා හරි අපිගේ මුස්සිර මෙස්වරි සිරකරපු වස්තුවයි මේක මල බැදල තියෙනන ස්තරයක් ඒකයි දෙකේම ගණකව. එතර මෙත ඇත්තනම් කියවෙන පාටාන්ක ඇත්තාගේට වඩ වැඩියගේ එන ශෝධනය ලෙස මේකවා කරන්න ඕනේ අඩු කරන්න අරිද එතකට ප්‍රශ්යන්න ඒකන බාහිරහනුවලින් මනිනවන අනිවාරය මේ ශෝධනය එදිය යුතුයි. දැම් බලමු අපි දැ අභ්‍යන්තර හනුවලින් මලින්න ගියෝ ඕට දැන් ඔන්න දෝෂයක් තියෙන දෝෂයක් නැති තත්වේ දම්ම මේ හදන්න දැන් දෝෂයක් නෑ කියල තත්වට හදන දැන් දෝෂය බින්දුව එහෙම වෙලාව අපි යනවා මේකින් මනින්න මෙන මෙයාව මෙයාගේ මේ අභ්‍යන්තර ඕන්න ඔය විදියට ඕන් ඔය විදියට මේ අභ්‍යන්තර විෂ්කම්භයක් කියලද මේක දීකරක් වගේ කියලද ඒම මනින්න ගියා කියලද මේ දෝෂයක් නැතියගෙන අපි මැනගන්න. හැබැයි දැන් දෝෂයක් තියෙනවා කියලා හිතමු. දැන් අපි ආයෙත් දෝෂය තියෙන තත්ත්වයට සකසනවා. ඔන්න මම මේක ආපහු මෙහෙම ගෙනිහිල්ලා ඔය දෝෂය තියෙන තත්ත්වයට සකසන්න. අර කලින් තිබුණු දෝෂය වගේ එකට මම ඔන්න සකසුවා. හරි. එතකොට වෙන්නේ ඔන්න මේ විදිහට දුර ගෙනිච්චට පස්සේ දැන් පේනවා අර බිඳුව බිඳුව සමපාත වෙන්නේ නැතුව තියෙන්නේ ඔබට බලා ගන්න පුළුවන්. එතකොට මේ හණු දෙක පොඩ්ඩක් ඈත් වෙලා තියෙන්නේ අර හණු දෙකත් ඈත් වෙලා තියෙන්නේ. එතකොට පොඩ්ඩක් මේ හණුව මෙහෙට ඇවිල්ලා තියෙන්නේ. අපි හිතමුකෝ මිලිමීටර 0.2ක් කියලා. 0.4ක් වගේ මේකේ තියෙනවා මිට. ඒ වගේ ප්‍රමාණයක් මෙහෙට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපි මේක ආයි සිර කරන්න මොකද කරන්නේ? මේ ඉතුරු ටිකත් අපි අරගෙන. අර ඇවිල්ලා තිබුණේ ටිකක් ඉතුරු ටිකත් අල්ලු කරා. එතකොට දැන් අපි කොහොමද අර දෝෂය තිබුණු වෙලාවෙ, ඒ කියන්නේ කලින් දෝෂය නැති වෙලාවෙ, දැන් දෝෂය තියෙන වෙලාවෙ මෙයාව තල්ලු කරලා තියෙන්නේ මේ පැත්තට එක්තරා සීමාවකට නිකන් විතර. මේ අවස්ථා දෙකේ එක්තරා සමාන සීමාවකට නිකන් විතර. මේ අවස්ථා දෙකේ වෙනස තියෙන්නේ දෝෂය නැත්තම් අපි පටන් ගන්න මේක තල්ලු කරන්න බින්දුවේ ඉන්න. දෝෂය තියෙනවා නම් අපි පටන් ගන්නේ බින්දුවේ ඉඳලා නෙමෙයි ඊට පොඩ්ඩක් මෙහා ඉඳලා. ඒත් ඉතින් අවසානයේ නතර වෙන්නේ එකතන. මොකද අතන දෝෂයක් තිබුණාද කියන එක මෙතෙන්ට අදාළ නැහැ. ඒ නිසා අභ්‍යන්තර හනුවලින් මිනුම් ගන්නකොට අර කියනවා දෝෂයට ශෝධනයක් යොදන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම තමයි දැන් ගැඹුරු මනින්න ගියොත් මෙයාගෙන් දැන් ගැඹුරු මනින්න ගියාට පස්සේ මේ විදියට තියලා දැන් ඔන්න අපි මේව ගත්තා මේ දෝෂයක් තියෙන අවස්ථාව. මම ආයෙ හදන්නම් දෝෂයක් නැහැ කියන අවස්ථාවට. දැන් දෝෂයක් නැහැ. එතකොට දැන් මම කරන්නේ මොකද්ද? මෙයාව මෙහෙම තල්ලු කරගෙන එනවා මේ ගැඹුරු මනින්න කූරය අර පතුලේ වදිනකන් අර වස්තුවේ. ඔය විදියට නේ මනින්. හරි දැන් දෝෂයක් තිබුණා නම් මොකද වෙන්නේ? දෝෂයක් තිබුණා නම් මම මේ දෝෂයක් ආයෙ ඇති කරලා ගන්නම් මේකේ. මේ වගේ සිමුලේෂන් පාවිච්චි කරන එක අපිට ඇත්තටම ලේසි. ඔන්නෝම දෝෂයක් තියෙනවා බලන්න දැන් බින්දු බින්දු සමපාත වෙන්නේ නැහැ. දැන් එතකොට මොකද වෙලා තියෙන්නේ? ඔය වගේ වෙලාවක දැන් මේකේ පේන්න නැහැ. නමුත් කූර පොඩ්ඩක් එළියට ඇවිල්ලා තියෙනවා. එතකොට අපි කරන්නේ මොකද්ද? ටිකක් ගිහිල්ලා තියෙන ඉතින් ඉතුරු ටිකක් අල්ලු කරනවා නෝච්චර. ටිකක් ගිහිල්ලා තියෙන ඉතුරු ටිකක් අල්ලු කරනවා. එතකොට කොහොමත් අපි දෝෂය තිබිලා පටන් ගත්තත් දෝෂය නැතුව පටන් ගත්තත් මේකේ පතුලේ මේක ගැටීම දක්වා තල්ලු කරන්නේ එකම දුර. ඒ නිසා මේ ගැඹුරු මනින කූරට ඔය කියපු දෝෂය අදාළ වෙන්නේ නැහැ. ඒ කියන්නේ අර බාහිර හනුවල මලබැඳීමක් නිසා ඇතිවන දෝෂය අදාළ වෙන්නේ නැහැ. ඒ නිසා එම දෙකට අපි ශෝධනය යොදන්න යන්නේ නැත. අපිට එහෙනම් අවශ්‍ය වෙන්නේ දැන් අපි ප්‍රශ්නෙට යමු. ප්‍රශ්නේ කියන විදිහට බාහිර හනු මගින් ලබා ගන්නා මිදුම් වලට ශෝධනය යොදන්න ඕනේ කහරි. මේ අභ්‍යන්තර හනු හෝ ගැඹුරු මනින කූර වගේ ලබා ගන්නා පාටාංග වලට මිනුම් වලට ශෝධනය ගන්න යන්නේ නැහැ. සෞත්‍රේ එක ඒ පමණයි සත්‍ය වෙන්නේ. ඊළඟට බලන්න පස්වෙනි ප්‍රශ්නය. රූපය පෙන්වති වෝල්ට් මීටර් පාටාංගේ අනුප දර්ශක පීඩනය මෙන්න මෙන්න මේ නිමානිත දෝෂය කුමක්ද? ඇත්තනම් මේක පොඩි වචන ගැටලුවක් තියෙනවා. එහෙනම් මෙන්න මේ උපරිම. උපරිම නිමානිත දෝෂය මොකද්ද කියලා හැදෙන්න ඕන. හරි දැන් මෙන්න මේමයි වෙන්නේ. මේ වෝල්ට් මීටරේ ගත්තොත් මෙතන 4යි මෙතන 5යි මේ කොටස් ටික සමාන කොටස් 10කට බෙදලා තියෙනවා.
ඒනිසා මේක මේ පොඩි සලකුණු දෙකක් අතර පරතරය වෙන්නේ 0.1 වෝල්ට්. ඒක තමයි මේ උපකරණයේ කුඩාම වෙනම වෙන්නේ. දැන් ඔබට පේනවාද මේකේ පාඨාංකය? කීයද මේකේ පාඨාංකය? 4.0 ගන්න බව පැහැදිලි. 4.0 කීයද? හිතන්න. කීය හරි කමල් නැහැ. 4ට වැඩි හරි 4.0 ගන්නක්. දැන් මේකේ අපිට මෙන්න මේ දශමයකේ කොටස් වලට වඩා අඩුවෙන් කියවන්න බෑනේ. 0.1 වෝල්ට් තමයි කුඩාම වෙනවා. එහෙනම් දැන් බලන්න මේකේ අපි බලන්න ඕනේ මොකද්ද? නිමානනයක් කරන්න වෙනවා. ළඟම තියෙන සලකුණට තමයි අගය කියවන්න වෙන්නේ. ඒ කියන්නේ මෙතන 4.1, 4.2, 4.3. අපිට 4.3 කියෙව්වට අපිට පේනවා ඇත්තටම මේ පාඨාංකේ 4.3ට වඩා පොඩ්ඩක් අඩුයි. නමුත් අපිට හරියටම කියන්න බෑ. ඒක ඒ නිසා තමයි අපි මේ නිමානනයක් කරලා ගත්තේ. මේ එහෙනම් ඉතින් මීට වඩා සංවේදී උපකරණයක් කුඩාම වෙනව තවත් අඩු උපකරණයක් භාවිතා කළා තමයි හරියටම ගන්න වෙන්නේ. දැන් අපිට දීලා තියෙන උපකරණෙන් ගන්න පුළුවන් වෙන්නේ 4.3යි කිය. ඒ නිමානනය කරනකොට දෝෂයක් ඇති වෙලා තියෙනවා. අපි ඒකට කියනවා නිමානිත දෝෂය කියලා. එතන මේ නිමානිත දෝෂයේ ප්‍රමාණය ගැන අදහසක් තියෙනවා. දැන් මෙහෙම හිතන්න. ඔහොම නෙවෙයි යෝග තිබුණේ. මෙන්න මෙහෙම කියලා හිතන්න. අර 4.2 සලකුණ වෙන්න 3 සලකුණ වෙන්න හරි මැදම තිබුණා කියලා හිතන්න. ඔක හරි මැදම තිබුණා. 4.3ට 4.2 දෙකෙන් අර ඒ කෑලි දෙකට හරි මැද තියෙනවා. ඒත් අපිට දැන් අතරමැදියාගේ කියවන්න බෑනේ. ඒත් කියවන්න වෙන්නේ 4.2 4.3 ඔය දෙකෙන් එකක්. හැබැයි 4.2 කියෙව්වත් 4.3 කියෙව්වත් දෝෂයක් තියෙනවා. ඒක මෙන්න මේ ප්‍රමාණයට සමානයිනේ නිවාරිත දෝෂය. ඒතර හරියට මොකද මේ සලකුණු දෙක අතර පරතරයෙන් භාගයක් වෙනවා. ඒ කියන්නේ 0.1 වෝල්ට් නේ ගුණාම වෙනුම. ඒකෙන් භාගයක් වෙනවා. ඒ කියන්නේ 0.05 වෝල්ට්. ඊට වැඩිය නිවාරිත දෝෂයක් ඇති වෙන්න බෑ. එයි මේකට චුට්ටක් මෙහෙන් තිබුණොත් අපි මෙයාව තමයි කියව ගන්න. ඒතර 0.5 0.5 වඩා අඩුයි දෝෂය. පොඩ්ඩක් මෙහෙන් තිබුණොත් අපි මෙයාව කියව ගන්න. ඒතර 0.05 වඩා පොඩ්ඩක් අඩුයිනේ. ඒ නිසා 0.05 නැත්තම් මේ කුඩා මිනිමින් භාගය තමයි මෙතන ඇති විය හැකි උපරිම නිමානිත දෝෂයේ ප්‍රමාණිත. නිමානිත දෝෂය කියලා අහන තැනකදී ඒක අනිවාර්යයෙන්ම සර කියලා ගන්න ඕන මොකද්ද? දෝෂයේ ප්‍රමාණය කුඩාම මිනිමෙන් අර්ධය. හරි. ඒ අනුව මේ උත්තරේ වෙන්නේ අපිට 0.05 තුන්වෙනි උත්තරය. ඊළඟට 55 වෙනි ප්‍රශ්නේ බලන්න. මයික්‍රෝමීටර ස්කෘප්පු ආමාණයක කිනීරියා ඉද්ද ස්පර්ශය දිවිතෙහි කොටසක් රූපසරණ මගින් පෙන්වා ඇත. මේ උපකරණය මගින් ලබාගත් පාඨාංකය 6.489 මිල මේ භාගික දෝෂය වලුයි. දැන් මෙතන තියනවානේ මුලාංග දෝෂය. ඒක කියවා ගන්න පාඨාංකයට එකතු කළ යුතු දෝෂයක්. මොකද මේ බිඳුව මේ රේඛාව පහු කරන් ගිහිල්ලා. මේකට මේ ධන ඍණ කියලා එහෙම දෝෂ කියන්නේ යන්න එපා. ඒවා මේ සෑහෙන යල්පැන ගියව ඉස්සර කාලේ කියපුවා. තාමත් ළමයි ඉගෙන ගන්න අවස්ථාවකට මේ ඉගෙන ගන්න එපා කියන දේවල් ඕනේ නැති ඒවා. සහරියට ඒවා ඉගෙන ගන්න. දෝෂයේ ස්වභාවය අඳුර ගන්න. කියවා ගන්න පාඨාංකයට එකතු කළ යුතු දෝෂයද කියවා ගන්න පාඨාංකයෙන් අඩු කළ යුතු දෝෂයද කියලා. දැන් මෙතන අර බිඳුව මේ රේඛාව පහු කරගෙන ගිහිල්ලා තියෙනවා. ඒ නිසා මේක කියවා ගන්න පාඨාංකයට එකතු කළ යුතු දෝෂය සමපාද වෙන්නේ 45.44. ඒ කියන්නේ ඇත්තටම අර වැඩියෙන් කරගලා තියෙන කොටස් තුනක්. කියන්නේ 0.03ක දෝෂයක්. මේක බැලුවම පේනවා මේ මෙතනින් කුඩා වෙනවා 0.01යි කියලා. එතකොට 0.03ක දෝෂයක් කියන්නේ. එහෙනම් ඒ දෝෂය එකතු කරන්නේ. ඉතින් අපි භාගික දෝෂ ප්‍රතිශත දෝෂ ගන්න කලින් මේ ඒකාංග දෝෂවලට උපකරණයේ අපි කියන වර්ණ කැලිපරේ මුලාංග දෝෂය වගේ ඒකාංග දෝෂවල ශෝධනයන් යොදලා ඉන්නවා. එතකොට දැන් 6.47ක් කියවගත්ත නම් මේකට අර 0.01 0.03 එකතු වෙන්න ඕනේ. ඇත්තනම් පාඨාංකය 6.51යි. ඉතින් භාගික දෝෂය දිනනකොට අපි කියන්නේ කුඩා මිනුම් බෙදීම ලබාගත් මිනුම එනම් 0.01 බෙදීම 6.51යි. එතකොට මේ ශෝධනයන් යොදලා උපකරණයේ දෝෂනේ ඒවට ශෝධනයන් යොදලා තමයි අපි භාගික දෝෂ ප්‍රතිශත දෝෂ ලියන්නේ. ඇත්තටම එතකොට අපි භාවිතා කරන්නේ මේ අහඹ දෝෂේ. දැන් මේ කියවා ගැනීමේදීනේ පාඨාංකයක් කියවා ගැනීමේදී ඇතිවන දෝෂේනේ මිනුමේ. ඒ නිසා තමයි මේ විදිහට භාවිතා කරන්නේ. 56 බලන්න පාස්තන ABC යන මිනුම් නිවැරදි ලෙස තෝරාගත් මිනුම් උපකරණෙන් ලබාගෙන ඇත්නම් මොකද මේ උපකරණ? අපි මේක මිලිමීටර වලට හරවමු. 31යි. 63.25යි. 3.5යි 3යි කුඩා මිලිමීටර නඳුර ගන්න මිලිමීටර මේ තියෙන මිලිමීටර 31යි. එතකොට මේක යනුව පේන කුඩා මිලිමීටර මිලිමීටර 1 වෙන උපකරණයකින් මැනලා තියෙන්නේ. ඇයි මෙතන වෙන දශම ස්ථානය වෙන්නේ මිලිමීටරින් ගුවා පූර්ණ සංඛ්‍යාවක ඇවිල්ලා. ඒනයි මිලිමීටරයක් එන්නේ මීටර කොහොමද වෙන්නේ? මේක හෝ මේක ඔය තුනේ එකක්. ඊළඟ මෙතන බලන්න 63.25යි නැත්නම් සෙන්ටිමීටර 6.325යි. දැන් වැඩි තියෙන්නේ මේමයයි. දැන් මෙතන කුඩා මිලිමීටර මේ හැටියට
මේක මෙහෙමයකින් බැඳලා වෙන්න පුළුවන්නේ 0.05 මිලිමීටර තියෙන එකකින් බැඳලා වෙන්න පුළුවන්. සමහර විට මේක දැන් කෙනෙකුට කර ගන්න පුළුවන් 0.01 තියෙන එකකින් බැඳලා වෙන්නත් පුළුවන් කියලා. හැබැයි දැන් මේ දීප උපකරණ හැටියට මෙයා අපි 0.01 කියලා හිතුවොත් එහෙනම් මයික්‍රෝමීටර ස්ථූපුවාම. හැබැයි වැඩි දියෙන මෙතන සෙන්ටිමීටර 6ක් තියෙනවා. සාමාන්‍ය අපිට හම් වෙන මයික්‍රෝමීටර ස්ථූපුවාමාලයක සෙන්ටිමීටර 2.5ක් විතර ප්‍රමාණයක් දක්වා තමයි උඩින්ම අනින්න පුළුවන්. ඉන් එහා අපිට සාමාන්‍ය ඒවායි භාවිතා වෙන්නේ නැහැනේ. එතකොට අපිට පැහැදිලියි එහෙනම් 0.01 ගුණා මිනු මේක වෙන එකකින් මැල්ලා يعني ස්ක්‍රූප ආමානේ මේකට තෝරගන්න බෑ. හැබැයි 0.05 වෙනිය කැලිපර් තියෙනවා. ඔය ප්‍රධාන පරිමාණයේ කොටස් 19ක් වෙනියර 20කට බෙද අවස්ථා තියෙන්නේ. ඒ වගේ එකකින් මැල්ලා වෙන්න පුළුවන්. එහෙනම් වෙනිය කැලිපරේම දෙන්න තෝරගන්න පුළුවන් නේ. මේ දැන් උත්තරේට ඇවිල්ලා ඉවරයි. මේක ගැටලුවක් නෑ. 3.53 මිලිමීටර ස්ක්‍රූප ආමානේ මැන්න 0.01 ගුණා මිනු තියෙන එකකින් මැන්න කියලා බැලු බැලමටම අඳුර ගන්න පුළුවන්. ඒ අනුව මේක උත්තරේ 4. ඊළඟ ප්‍රශ්නේ බලන්න 57. ප්‍රධාන පරිමාණයේ මිලිමීටර වලින් ක්‍රමාංකනය කර ඇති මූලාංක වරදක් සහිත වෙනි කැලිපරයකින් තහඩුවක ඝනකම මනිනෙටදී ලැබෙන අගය 14.2 මිලිමීටර්ලු. අන්තරාලයේ 0.05 වෘත්තාකාර පරිමාණයේ කොටස් 50ක් ඇති නිවැරදි මයික්‍රෝමීටර ස්ක්‍රූප ආමාණයකින් මනිනෙටදී තහඩුවේ ඝනකම 13.86 මිලිමීටර්. මෙම වෙනි කැලිපරෙන් නිවැරදි මිනුමක් ලබන්න නම් මොකද කරන්න වෙන්නේ? හරි අපි බලමු. දැන් මේ ස්ක්‍රූප ආමාණය අන්තරාලයේ 0.05යි සාහෘද පරිමාණය කොටස් 50යි. නම් 0.5 බෙදන්නකොට 50යි. කුඩා මිනුසය. කුඩා මිනුමනේ නේද? ඒතර 0.01 මිලිමීටර. ඒක සාමාන්‍ය අපිට හම් වෙන මයික්‍රෝමීටර ස්ක්‍රූප ආමාණයනේ. හරි. ඒ මයික්‍රෝමීටර ස්ක්‍රූප ආමාණයෙන් මේක මැන්නාම 13.86 මිලිමීටර කියලා එවි. ඔක තමයි නිවැරදි මාර්ගය. හරි දැන් මගේ ප්‍රශ්නේ මේකේ නම් ඔය නිවැරදි එක 13.86 නම් මේක අර උඩ සඳහන් වර්ණීය කැලිපරෙන් මැන්නා මේක දශම ස්ථාන 1.1 මිලිමීටර ලින් කුඩා මිනු ඒකෙන් මැන්නොත් ඇත්ත වගේ කියලා වෙනගන්නේ කීයද 2.0 ස්ථාන වලින් බෑනේ එතන අපි නිමානණය කරන්නේ මේක 13.9 මිලිමීටර විදියට ස්ක්‍රූප ආමාණයෙන් මන්නකොට 13.86ට આવට අපිට 0.1 කුඩාමණු තියෙන වර්නියර් කැලිපරකින් මන්නකොට මේක මන්නේ 13.9 කියලා. එහෙනම් වර්නියර් කැලිපරෙන් මන්න නම් නිවැරදියගේ මේක 13.9. දැන් වැරදිලා තියෙන්නේ 14.2ක් ඇවිල්ලා. වැඩියෙන් කියවිලා. 0.3 මිලිමීටර ප්‍රමාණය. ඒ නිසා වර්නියර් කැලිපරේ දෝෂයක් තියෙනවා. මූලාංක වරදක් තියෙනවා. මූලාංක වරද කොච්චරද? වැඩියෙන් එනවා කීයද? 0.3. එහෙනම් මොකද කරන්නේ? නිවැරදි පාඨාංකයක් ලැබීමට. මේකෙන් අඩු කරන්න කීයද? 0.3. එහෙනම් මොකද වර්නියර් කැලිපරේ 0.3 මූලාංක වරදක් තියෙනවා. එය කියවීම් පාඨාංකයෙන් අඩු කළ යුතුය. ඒක දනදරිනද? ආයි කියනවා මම ඒවා කියන්න යන්න එපා. දනරින කියන ඒවා භාවිතා කරන්නේ නැහැ. කියවා ගන්න පාඨාංකෙට එකතු කරනවාද අඩු කරනවාද ආදී වශයෙන් අවශ්‍ය වේ. ඊළඟට බලන්න 58 වෙනි ප්‍රශ්නය. පාස්දාන් ප්‍රකාශ වලින් මානවල දක්නට නොලැබෙන ලක්ෂණයක් වන්නේ. එතන නොලැබෙන කියන එක වුණා පටලවා ගන්න එපා වචනම්. ඒ සමීකරණයක දෙපසමාන සමීයේ දෙපසමාන සමාන නම් සමීකරණය නිවැරදි. වැරදිනේ. දෙපසමාන සමාන නම් මාන අතින් නිවැරදි. නමුත් අපිට හරියටම සමීකරණය නිවැරදි කියලා එකෙන් කියන්න පුළුවන් කම නැහැ. මාන අතින් නිවැරදි ඒක හරි. එතකොට මේක එතකොට මානවල ලක්ෂණයක් නෙවෙයි. ඒකක තියෙන සෑම භෞතික රාශියකම මාන තිබේ. එහෙම නැන්නේ. කෝණය ගන්න උදාහරණ කෝණවලට ඒකක තියෙන. හැබැයි මාන නැහැනේ. එතකොට මානවල දක්නට ලැබෙන ලක්ෂණයක් නෙවෙයි ඒකනේ. නෙවෙයි කියන එකට මේ ගන්න වෙනතර. ඒ කියන්නේ මේව උත්තර. හරි. භෞතික රාශියන් දෙකක ඒක සමානවද මාන සමාන විය හැකියි. පුළුවන්නේ අපිට සාමාන්‍ය හැමලා තියෙන දැන් සංඛ්‍යාතයේ උදාහරණයක් ගන්න. තීරණ එකයි. එතකොට කෝණික ප්‍රවේගය ගත්තොත් ඒක කියනනම් RADS ඍණ 1. එතකොට මේ කෝණයට මාන නැස්සත් තීරණ එකයි. භෞතික රාශියෙන් දෙකක ඒකක සමානයි. දැන් මේ හර්ට්ස් කියන්නේ තප්පරයට. එයා තීරණ එකයි මේකත් තීරණ එකයි. මාන සමාන විය හැකියි. එතකොට ඒක මානවල දක්නට ලැබෙන ලක්ෂණයක්. නොලැබෙන ලක්ෂණ කියන්නේ එතකොට A සහ B ඒ අනුව උත්තරය 4. මනස්සමයේ බලන්න. මේක පහුගිය විභාග ප්‍රශ්නයක් මේකනම්. මේකෙදි කියනවා PQRS යන වෙනස් මාන සහිත භෞතික රාශීන් වල අතර වෙනස් මාන සහිත භෞතික රාශීන් වල අතර සී මාන රහිත නියතේ පහළ ප්‍රකාශ පාසන් සම්බන්ධතා සලකා බලන්න මේව වළංගු වෙන්නේ මොනවද කියලා තමයි අහන්නේ. එතකොට PQRS
වෙනස් ඒවා. හරි. සී මාන රහිත නියතයක්නේ. එතකොට මෙයාගේ මාන S ගේ මාන සමාන වෙලා තියෙනවා P වර්ගයේ මානවලට. හරිනේ. එකිනෙකට වෙනස් නේ තුරු. P ගේ S ගේ මාන සමාන වෙලා නැහැ නේ. එතන ඒක බලන්නකෝ. මේක බලන්න. මාන රහිතයි. එතන PQ දෙන්නගේ ගුණිතේ මාන S වලට සමාන වෙලා. වෙන්න පුළුවන් නේ. එකිනෙකට වෙනස් මාන දෙනොත් එහෙම වෙන්න පුළුවන්. ඒකට අවුලක් නැහැ. මෙයා මාන නැහැ. එහෙම වුණොත් මෙතන පේනවා R ගේ මාන P ගේ මාන වල සමාන වෙනවා. බලන්න වෙන්න. දැන් මෙතන කියනවානේ මේ එකිනෙකට වෙනස් මාන තියෙන්නේ කියලා. එහෙනම් එතකොට ඒක උත්තරයක් වෙන්නේ නැහැ. මේක විභාග ප්‍රශ්නය C දැරදි A සහ B උත්තරේ එතකොට තුන. 60 බලන්න. A සහ B යනු සරසම ඒකාකාර ඝනකම සහිත තහඩු දෙක. මයික්‍රෝමීටර ස්කෘප් ප්‍රමාණයෙන් භාවිතයෙන් ඒ තහඩුවේ ඝනකම සදා ලබාගත් මිනුම 2.11 මිලිමීටර වේ. ඒ සහ B තහඩු එකමත එක තබා සංයුක්තයේ මිනුම් කරන ලද ඝනකම 4.36 වේ. තහඩුවක නිවැරදි ඝනකම. මෙතන මෙහෙමයි වැඩේ. දැන් මයික්‍රෝමීටර ස්කෘප් ප්‍රමාණයේ දෝෂයක් නැත්තම් මූලාංග වරදක් කියම නැත්තම් එකක් මැන්නම 2.11 නම් දෙකක් මැන්නම ඉතින් මේ වගේ දෙගුණ වෙන්නේ නැහැ. 4.22 වෙන්නේ නැහැ. එහෙම වෙලා නැහැ 4.36 කියවිලා. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම මේ උපකරණේ මූලාංග දෝෂයක් තියෙනවා. පළවෙනිව අපි එක තේරුම් ගන්න. හරි. හැබැයි දැන් මෙහෙම එකක් කියන්න පුළුවන්. දැන් පළවෙනි එක මැන්න. එකක් තියලා මැන්න. ඊටසේ තව එකක් තියලා මැන්න මේන්නේ අර වැඩි වූ ප්‍රමාණයනේ. ඊට මෙන්න මේ දෙල්ලගේ වෙනස ගත්තොත් ඒ දෙවණුව තියපු එකේ ඝනකම එන්නේ. ඒ කියන්නේ සර්ව සම දෙකක් නේ දැන් මනින්න යන්නේ. ඒතර දෙවණිය තියපු එකේ ඝනකම කියන එක හරියට එනවා. මොකද ඒකේ පාටාංග දෙක වෙනසින් ගන්න. මූලාංග දෝෂයක් තියනවද නැද්ද කියන එක වැඩක් වෙන්නේ නැහැ. එහෙම වුණොත් මෙයාගේ මෙයා අඩු කරාම එනවා කියද්ද 2.25. ඕන ලෝක තමයි ඒ. එතකොට කලින් එකේ වෙලා තියෙන්නේ ඒකත් 2.25 මැනෙන්න ඕන. එහෙනම් ඒකේ දෝෂයක් තිබිලා තියෙනවා කොච්චරද? 0.14ක දෝෂයක් තියෙනවා කියවා ගන්නවා පාඨාංකයට එකතු කළ යුතු. ඒ කියන්නේ අර කිනිහිරිය ඉද්ද අතර ගෙවි යාමක් නිසා වගේ ඇති වුණු දෝෂයක් තියෙනවා. එතකොට දෙවෙනි එක වලිනකොට ගැටලුවක් නැහැ. අපි අර පළවෙනි එකේ ඉඳලා දෙවෙනි එක දක්වා වෙනස තමයි ගන්න. හරි. ඔන්න අපි ඉතින් කරුණු ටිකක් අලුත් කරුණු ටිකක් සාකච්ඡා කරනවා මේක අතරේ දන්නා කරුණුත් එක්කම. ඒකෙන් ඔබ මිනුම ඒක කියලා වෙන සාමාන්‍ය බහුවර ප්‍රශ්නයක් ඉස්සර ගන්න අවශ්‍ය කරුණු සියල්ල සම්පූර්ණ වෙලා තියෙනවා. ඉතින් අපි ඉදිරි වීඩියෝ එකදී ආයි බලනවා මේ වගේ කොටස් ටිකක් සාකච්ඡා කරන්න. නමුත් මේ අපිට ඊළඟට කරන්න තියෙන වීඩියෝ වල අපි තවදුරටත් යාන්ත්‍ර විද්‍යා ප්‍රශ්න සුපුරුදු පරිදි සාකච්ඡා කරගෙන යනවා.